Recording in progress. अमांदी उत्तरा अनुहास तेन्न कौन चालनी दिनित इरंग हाशिनी मलीशा इट पासे आय हिमाशी निहांसा इशारा जयमिन लितुम इट पासे रश्मि पांसिलु वातिनो नहीं कहते अनि तैना ताम अविलने ताम नांग अविला ने आप वाय के नाम टिक मामा की वादो कहे दो हरि हरि एक कमाने बत ඒ කී දෙනෙක් එනවද ක්ලාස් එකට කියන එක වැඩි බලන්න. ඔව්. මෙච්චර බෝඩ් එකේ දින අරහෙත් දියලා දැක්කා. හයිබෝන් කියන්නේ.
ලියනවා ලියනවා ඔයාලා පුතා බෝඩ් එකේ පේනවා නම් මැසේජ් එකක් දාන්න ඕ කියලා ඈ කතා කරන එක නම් ඇහෙනවා කිව්වා ඔයගොල්ලෝ දාන මැසේජ් එකක් ඈ හේව තව ගානක් නැහැ මොකද කැන්න තවනේ නෑ කවුරු නැත්තම් එහෙම පාළු පාළු ආ හරි වෙලා ගිහිල්ලා ඇවිල්ලා නම් කියපු නැති අය ඇවිල්ලා ඇවිල්ලා අද මේයි දන්නේ නැහැ නේ එයි එන වෙලාවක එයි නේ අපඩ පටන් ගන්න ඉන්නක පොඩ්ඩක් කලබල නැතුව පාඩම දැන් තමයි මම බලන්නේ මොකද්ද පාඩම පොදුම ගුරුවරු තමයි නේද පාඩම අපෙන් අහනවා අප්පා දත්ත නිරූපණය අර්ථකථනයේ 27 වෙනි පාඩමට පෙළපොත පෙළලා එදා නවත්වපු තැනේ වැඩ පටන් ගන්න හරිද එදා නවත්වපු තැනේ වැඩ පටන් ගන්න හරි හරි අනිත් යාළුවෝට ගෙනග මං ඉන්නේ යාළයි නෙදෝකේ ආවේ නෑනේ අද ඊළඟ දවසේ අල්ල ගන්න ඔහම ඉන්නකො පව් ආගේ යාළුවා මෙතන ඇවිල්ලා ඉන්නවා තනි දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමේ අපි මුල කොටස කරා පොඩ්ඩක් බෝඩ් එක දිහා බලන්න ඉන්නතරු ඩොට්ට මෙවත බලන්න ඈ මලීෂා බලන්න 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 ඒ වාට කිවි හරි ගහ ගන්න අවුලක් නැහැ කෑ ගහන්න එපා කටෙන් බෑ අතෙන් පයින් ගහ ගන්න මට කට තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමේ පළවෙනි මාතෘකාව උන්නේ නටුව සහ කොළ නටුව සහ කොළ හරි ඔවුනේ මදවද කොල්ලෝ නටුව සහ කොළ කෙසේ වෙතත් මෙතනින් මයික් එක ඔන් කරන්න නැත්නම් ගෙදරින් බයින්ව හිටපුවම ඔයගොල්ලොන්ට ඔෆ් කරලා දානම් ඈ නැත්නම් ඇවිල්ලා ඔයගොල්ලොන්ට ගෙදරින් බැලපුවාම මට බැනුම් අන්නවා හරි කැමති නැහැ බැනුම් ගන්න වොන්ත පත්‍ර නටුවයි කොළයි වැඩේ හරි නැසි 10 තියෙනවා කියමුකෝ තිබුදෙන් තිබුදෙන් ඈ 15 තියෙනවා කියමුකෝ තිබුදෙන් තිබුදෙන්නේ හරි ඊට පස්සේ අපි හිතමුකෝ ඇවිල්ලා 125 තියෙනවා කියලා තිබුදෙන් හරි තිබුදෙන් ඊට පස්සේ අපි හිතමු පුතා තියෙනවා කියලා 2.5 ඒකත් තිබුදෙන් මෙන්න මේ ඉලක්කන් ටික පොඩ්ඩක් බලා ගන්න මේ කියන්නේ මුල කොටස ගැන නිකන් ඔය කියන්නේ ආ පොඩ්ඩක් මයික් එකේ සද්දේම හරියට නිකන් පවුනේ මේ ෆෝන් එකෙන් බලා ඉන්න අය නැද්ද ඔයාලා වගේ මෙතන දැන් වාඩි වෙලා නැති නිසා යාළට පොඩ්ඩක් මයික් එකේ සද්දේ හරිය ගිහිල්ලා මාව වඳුරෙක් වගේ පේනකම් පොඩ්ඩක් කියන්න මම චුට්ටක් කරලා කිව්වා හරි මේ බලන්න ඈ මේවද බලන්න මෙන්න මේ ඉලක්කන් හතරමට දාන්න කියලා කියනවා එකම වුන්ත පත්‍ර සටහනක මේක නම් යතුරු ලියන්න බෑ යතුරු ලියන්න බෑ ඉලක්කම් වෙනස්නේ එතකොට දැන් මෙයාව දා ගන්න ගියොත් එහෙම මේ පැත්තට දාන්න පුළුවන් ඉලක්කම් කීයද එකක් එහෙට දානවා ඉතුරු එක්කෙනා මෙහෙට දානවා මේ කීයද තියෙන්නේ 2.5 2.5 25 හරි එනවා නංගි 2.5 ඊට පස්සේ අපිට 10 දාන්න උනොත් එහෙම මෙයා මෙතනට මේ විදිහට දා ගන්න පුළුවන් 10 දාන්න උනොත් එහෙම මේකෙම දාන්න බෑ නමුත් කියන්නම් එහා පැත්තට ලියන්න ඕන එක ස්ථාන ඉලක්කම් විතරයි 15 දාන්න උනොත් මේකෙම 5 ලියනවා 15 නිකන් කියන්නේ හගෙන 125 දාන්නේ කොහමද 12 මෙතෙන්ට දාලා 5 මෙහෙට දානවා මේ පාඩමේ මුල කොටස පොඩි වැඩක් තේරුන්නේ නැහැ ඔක මම නිකන් ඔය කිව්වා නිකන් තේරුන්නේ නැහැ තමයි මම දන්නවා ඔයාලට තේරුන්නේ නැහැ කියලා මේක තේරෙන්නේ නෙවෙයි කිව්වේ ඈ කලින් දවසේ පාඩමේ කරපු නිසා එහෙමත් උගන්නනවද ඔව් චුට්ටක් එහෙම එන්න තමයි කිව්වේ ආ අපිට කලින් දවසේ පොඩ්ඩක් අඤ්ඤු කුඤ්ඤු මෙන්න තමයි කිව්වේ ඒක අතට දැන් මේ බලන දැන් කලින් දවසේ ක්ලාස් එකේ නැතු ඉඳලා මෙන්න මේ මැට්ටෝ දෙන්න කියනවා තේරුන්නේ නැල්ලු තේරෙන්නේ නැතුවේ තමයි මම පය දෙකක් විතර උගන්නත් එක විනාඩි 5න් තේරෙයිද නැද්ද පය දෙකක් විතර උගන්නත් එක උදාහරණ හතරක්ද කොහොදාද ඕනේ අපි රජා එහෙම එක විනාඩි 5න් තේරුම් ගන්න බෑනේ ඒක කමක් නැහැ පුතේ ඒක මම කියලා දෙන්නම් පස්සේ මේ පාඩමේ මුල කොටස ඉටි නැත්නම් එහෙම මේ හෝල් ක්ලාස් එකට එන්නත් බැයි නම් ඉතින් රෙකෝඩ් එක කියලා බලන්න ඕනේ අගොල්ලෝ නෙවෙයි කිව්වේ අනේ අපි 27යි එක අභ්‍යාසය සම්පූර්ණයෙන් ඉවර කරා නම් මට එවන්න බලන්න ඔව් කියලා මැසේජ් එකක් ඔයගොල්ලෝ ෆෝන් එක හොයන්න එපා ඈ මැසේජ් එකක් එවන්න 27යි එක අභ්‍යාසය පුතා එදා අපි ඉවරම කරාද කියලා කියන්න මට කලින් දවස් තිබුණ ඔන්ලයින් ක්ලාස් එකේ විරාෂවද ඔක්කොම ඉවර කරා අර කොමඩු ගානින් නේ ඉවර කරේ ආ ඔව් කොමඩු ගානක් තියෙන අන්න එකෙන් ඉවර කරේ අපි ඊට පස්සේ තියෙන මාතෘකාව ලියමු පෙළපතේ 128 වෙනි පිටුවේ මැද තියෙන මාතෘකාව මම සිංහලෙන් ලියනවා දැන් ඉංග්‍රීසි මීඩියම් නම් ඉංග්‍රීසියෙන් ලියන්න ඒකනේ ඔව් ඒක 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 තමයි එයාව ලියන්නේ අපි
ඔයාල ලියන්න මේ කවුද රිහන් ඔයාල දෙන්න ලියන්න මේක පුළුවන් හොයා ගන්න වුන්ත නෑ වුන්ත පත්‍ර වුන්ත පත්‍ර සටහනකින් ලස්සන ලියන මේ මාතෘකාව සටහනකින් මාතෘකාව කියන්නේ ඒක එහෙම ලියන්න බෑ සටහනකින් නිරූපිත නිරූපිත කියන්නේ කවුද ඔයගොල්ලන්ගේ වල්ලන් ඉන්නවද නිරූපිත නැද්ද අපේ ගෙවල්ලන් නිරූපිත නැහැ නිරූපිත දත්තවල විසිරීම මේ දත්තවල කියන්නේ මෙහෙමයි අපි දැන් ඇවිල්ලා හදිසි දොනනකොට වැටෙනවා ගලක හැප්පිලා හරිද එතකොට දත් ටික විසිරලා යනවා ඒක තමයි දත්තවල විසිරීම කියලා කියන්නේ ද නෑ 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 ඒක නිකන් කියවි හරිද දත්තවල විසිරීම ඔය අයියාට මොනවාරි කියපුවාම සමාරක්කිට දත්තවල විසිරීම නේද ඒ කියන්නේ කණේ පාරක් වගේ හම්බුනොත් එහෙම දත් ටික විසිරෙන දිර තියෙනවා එහෙම නෙවෙයි ඈ මේක මතේ මාතෘකාව ටග් ගාලා ලියන්න හදිසියක් නෑ හැබැයි ටග් ගාලා ලියන්න හදිසියක් නෑ වුන්ත පත්‍ර සටහනකින් නිරූපිත දත්තවල විසිරීම අපි මෙතනදී සාකච්ඡා කරගෙන යනවා හරි හරිනේ නේ මේක යටතේ පළවෙනි අනුමාත්‍රකාව ලියන්න ලෑස්ති වෙන්න සරසෙන් වෙන් දුවනවා මෙන්න මුන් ටික ඔක්කොම යන්නේ නැහැ බලත් ඈ ඉන්න පළවෙනි අනුමාත්‍රකාව මේක යටතේ ලියමු මේකේ කතන්දරයක් වගේ කියන්න දෙයක් නැහැ ඇත්තටම නැත්තෙත් නැහැ තියෙනවා ඔව් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ පළවෙනි අනුමාත්‍රකාව තමයි පරාට පරාට නෙවෙයි බං පරාසය පරාසය ලියන්න බත මෙයාගේ පළවෙනි කාණ්ඩ මාතෘකාව පොඩි එකක් තියෙනවා තව මෙයාගේ පොඩි එකෙක් පරාසය මෙයාගේ පැටියා කියලා හිතා ගන්නකෝ පරාසය පරාසය හරි මේ පුතේ මෙන්න මේ මේ මේක යටතේ අපි මුලින්ම කතා කරන මාතෘකාව තමයි පරාසය තමයි හොයන්න යන්නේ හරිද මේ මාතෘකාවට ඇත්තටම මෙතන උගන්වන්න තියෙන එකම දේත් පරාසය තමයි ඉතින් ලොකු දෙයක් මේකේ නෑ ඇත්තටම පරාසය තමයි උගන්වන්න ඕන එකම දෙය මේ වචනේ විතරයි අමාරු අහගෙන ඉන්න තව ඒවා තියෙනවා ඉස්සරහ මේකේ අමාරුම දේ තමයි මේකේ වචනය මොකද්ද අමාරුම දේ තමයි වචනය දැන් මෙයාගේ නිර්වචනයක් තියෙනවනේ කියලා මම හැම කෙනාට ඔයගලන්ට ෆෝන් එකෙන් දෙනවා මාව ඒක ලියාගමු රතු පැනක් ගන්න ඒ බබෝ රතු පැනක් ගන්නෝ කුටු කුටු ගන්නතු රතු පෑනක් ගන්න හා මතකයි නේ දැක්කද මේ ගෙදර ඉන්නවට නිකන් අත ලැකිමු කියන එක තමයි තරු ලකුණක් දාගන්න රතු පෑනක් කරා තරු ලකුණ මේකේ ලියන්න මතේ පරාසය ගැන දත්ත සමූහයක ඔන්න අලුත් අලුත් වචන එන නෑ දත්ත සමූහයක දත්ත සමූහයක සමූහයක කියන්නේ මොකද්ද සමූහයක කියන්නේ පුතේ සමූහයක් කියන එකේ ඉංග්‍රීසි වචනය ඔයගොල්ලෝ දන්නවා group දන්නවනේ සමූහයක හා කොටක කණ්ඩායමක කණ්ඩායමක් දත්ත සමූහයක ඉංග්‍රීසි එක දන්න සිංහලෙම දන්නේ හැටි දත්ත සමූහයක පරතරය 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 කියන්නේ දැන් මතේ දැන් ඔයාලා ගෙදර බල්ලයි පෝසයි දෙන්නා මේසුඩු තියලා තියෙනවා ඒ දෙන්නා වැඩි මං ගින් ඉඳ ගන්නවා එතකොට ඉතින් මං අයියෝ මාර කරදරයක් කරන නේද මේ පැත්තේ පෝසෙ මේ පැත්තේ බල්ලේ එතකොට ඉඩ මට මදින් ඉඳ ගන්න ඉඩ තිබුණානේ ඒ ප්‍රමාණය පරතරය දත්ත සමූහයක පරතරය මේක ලිව්වා කියලා මේක තේරෙන්නේ නැහැ කමන්න ඇඩියා ගන්නකො මොකටද දෙනවද මන් දන්නේ නැද්ද පරාසය ලෙස दत्त समूहयक परतरय परासेलस हैंदिन्वे दैं आये दिन वचन देनो ना मागे पुता परतरय एके ता वचन देनो एकड़ा एक देनो ओह मेक ऐत्ते मनीषा दन्नो उगन्न दे मेक मम लियागत्तर तेरेन्ने ऐत्तो तमाई ऐत्तो नहीं मेक मम लियागत्तर तेरनो नैद्द तेरुन्ने मन दन्नो දැන් ඇවිත් තියෙනවා නේ පුතේ දැන් ආවදවා හා ලොකු දෙයක් ඉන්නකෝ මම කියන්න පව් පව් මෙයාට ඉන්න පොඩක් කියලා දෙන්න නේ දැන් ඇවිල්ලා තියෙන්නේ ළමයා
අපේ යාළුවානේ. ඔයාලගේ නම් යාළුවද නැද්ද? මගේ නම් යාළුවෙක් වෙන්නේ නැතිනේ. කවුද කියලා බැලුවේ නැහැ. මේ අහගන්න ඔය පොඩ්ඩක් වෙලා ගිහලා ආව නම් හරිද? 27 වෙනි පාඩම දත්ත නිරූපණය හා අර්ථකථනයේ පාඩමේ පළවෙනි අභ්‍යාසය අපි ඉවර කරලා කලින් දවසේ ක්ලාස් එක නතර කරා. අද දෙවැනි අනුමාත්‍රකාව අපි ලිව්වා. ඒ කියන්නේ කිවිලි පිටු එක තියෙන්නේ 128 පිටුවේ තියෙන මාත්‍රකාව ලිව්වා. ඒ මාත්‍රකාව යට තිබුණු පළවෙනි අනුමාත්‍රකාව තමයි පරාසය. මම මේක දුන්නේ. ඔක තියෙනවා තන කොහෙද තියෙන කියලා හොයන්න එපා. තියෙනවා කොහේ හරි. පරාසය. කොතන හරි තැනක ඇති පොඩි වැඩ ලියලා හොයන්න බැරි වෙන්නේ. හරිද? මේ පරාසය ගැන මම නිර්වචනයක් දුන්නේ. ඔයා වෙලා ගිහිල්ලා ක්ලාස් එකට ආව නම් අපි වෙලාවට ඇවිත් ඉන්නේ නැද්ද? මේ අය පැයකට කලින් මෙහාට. වෙලා ගිහිල්ලා ක්ලාස් එකට ආව නම් ඒ ගැන වැඩි මොකුත් බලන්න එපා. ඊළඟ ඉඳන් ලියන්න. හැමදාම එහෙමද කියන්නේ? මග යනකොට ඉතින් අතාරලා දාන්න. වෙන කරන්න දෙයක් නැහැ. දැන් මට කාලය ආය කරකවන්න බෑ නේද පැත්තට? අත් මේකට උදාහරණයක් හදමු. ඒ එක්සැම්පල් ලියන්නේ රතපෑන නෙවෙයි ඈ. හා. තාවඩ ඒක රතපෑන ලියනවා නේ. මෙතන වැඩි ඉන්න ඕනේ නැහැ. එක්කෙනෙක් හිටියා නම් ඇති ආ බාලු මැකෙන්. එක්කෙනෙක්. එක්කෙනෙක් කියන්නේ මෙතන එක්කෙනෙක් ඉන්නවා. එයා හිටියා නම් ඇති. මේකෙ පුතේ මේ පරාසය හොයන්න සූත්‍රයක් තියෙනවා. සූත්‍රය ලියමු. පරාසය සමානයි. මේක ලියලා අපි මේක ලියමු නිල් හරි කළු හරි පෑනෙන් වටේට කොටුවක් ගහමු රතු පෑනෙන් පැනලා යන්න ඉඩි කලින් පැනලා ගියොත් එහෙම කියන්න බෑනේ නේද ඒකනම් මං කිව්වේ එකල හිටින ගැති කියලා පරාසය හොයන්න පුතේ හරිද හරියම ලේසි එකක් තියෙන්නේ ඉස්සරවම ලියන්න වැඩිම අගය අඩු කිරීම ආ කොහෙද දන්න මේවා තියෙන්නේ නේ කොහෙ හරි තියෙයි මේක දුන්නාට පස්සේ තේරෙන්න ගන්න බැරි වෙයි සමහරකට ලියන්න වැඩිම අගයෙන් අඩු කරන්න ඕන අනිවාර්ය අඩුම අගය මේක සූත්‍රය අය රතන සූත්‍රය කරණීය මෙත සූත්‍රය මහා මංගල සූත්‍රය වගේ එහෙම නෙවෙයි ඈ මේක වටේට කොටුවක් ගහන්න පුතේ ගොඩක් වැදගත් එක්කනේ මේ සූත්‍රය ඕන වෙනවාට ඊළඟ අභ්‍යාසය කරන්න ටික හදනකොට ඉස්සරහට පාඩම ඉගෙන ගන්නකොට මේ ටික ඕන වෙනවා ඒ නිසා මෙයාගේ වටේ ලස්සනට කොටුවක් ගහලා මට හරි කියලා මැසේජ් එකකුත් දාන්න මෙතන ඉන්න ටග් ගන්න ආන් අරේ වීඩියෝ තොන් කරලා දඟල දඟල ඉන්නේ කවන්නෑ පොඩක් දඟල දඟල ඉන්න අපිට පේන්නේ නැද්ද ඇහෙන්නේ නැද්ද පේන්න මම බලන්න එපා ඔයගොල්ලෝ පේන්න මම ලොකු තිරයක් මෙතන ගහලා තියෙන්නේ මෙයාලට පේන්න බෑ විරිත විරිත ඉන්න පහ ඉන්නකොට කැමරාව අස්සින්ද හරිද නැද්ද ඔයාලා නේ මං කියන්නේ අර අයට කිව්වේ ඔව් හරිනේ ආ හරි සාචිනී වැඩේ ඉවරයිලු ඔයගොල්ලෝ ඉවරනේ හරිනේ විරස හරි මේකට සිංහලම කිව්වොත් එක්සැම්පල් එකක් හදමු හරි උදා ඈ මොනවාද ඔවුනේ ඔන්ලයින් ක්ලාස් දිනවන මට අමතක වෙනවනේ ගෙදර ඉන්න ඇටත් පේනවා කියන්නේ නෑ අමතක වෙනවා මට අම්මා කියන්නේ නැද්ද නිකන් මේ බලන්න 30 කින් ඉගෙන ගන්න මොකද ප්‍රශ්නයක් නැද්ද එහෙම කියන්නේ එහෙම කියන්නේ කොහමද ඒකයි කොහමද මට පිස්සු කියලා දන්නව හරි මේකේ අගන් ගහන්න පව් මෙයයි පළවෙනි උදාහරණය අංක 1 කියලා දැම්මනේ නේද අගන් මේකේ ඉස්සරලා පළින් මේ පළවෙනියටම ඉලක්කම් ටිකක් දෙනවා වට මම 12 කමාවක් කමාවක් නෙමෙයි අතර මේක කොමාවක් කොමාවක් කොමා අහන්නකෝ ගෙල්ලා සිංහල උගන්න මැඩම්ගේ අහන්නකෝ ඈ 12 14 විසි දෙක නෑ නිකන් ලියන්න විසි පහ තිහ හතලිස් එක හතලිස් හත ඇති ඒවත් එහෙමත් එනවා හිටපු ගම මේ ඉලක්කම් ටික ලියා ගන්නවා දරුවෝ උඩින් පෙරියට කවුද දරුවෝ ඔයගොල්ලෝ තමයි ඉතින් ඔයගොල්ලෝ නැත්තම් ඉතින් මට ක්ලාස් එකක් කරන්න බෑනේ නැද්ද එහෙනම් ඉතින් කොහරි කුඹරකවත් තමයි ඉන්න වෙන්නේ මොද වෙලාවට ඔයගොල්ලෝ හිටි ඔව් සෑහෙන වටිනවා ඔය කිව්වට හරියද මලේෂියා 12 14 22
විසි පහ තිහ හතලිස් එක හතලිස් සත හරිපති මේකේ අර සූර පප්පගේ ඉලක්කං එක රෝමි ලකං එක ලිතුම් ඉන්නවනේ ලිතුම් මේ මන් දන්න නෑ ඔයගොල්ලෝ ඉන්නවා කියලා මෙතන නම් කිව්වේ නැතුණාට ඔව්ව මෙතන නම් ටික පේන්න තියෙනවනේ මූණත් පේනවා වීඩියෝ ඔන් කරලා තියෙන අය පේනවා පේනවා මේ මූණ පෙන්වන්නලු මේ ඉන්න අය වහලා තියෙන යාළුවා පෙන්වන්නේ 12 4 20 21 30 40 60 එක ඉහත දත්ත ආ එතකොට දත්ත කියන්නේ මොනවද මේක පුතේ මේ දත්ත කියන්නේ මොනවද ඉලක්කන් වල දත්ත කියන්නේ නෑ අතන මේ ඉලක්කම් වල නෙමෙයි දත්ත කියන්නේ සමහරකට අපි මේ හිතමුකෝ මේ තියෙන්නේ දවස් කිහිපයක් ඇවිල්ලා දවස් කිහිපයක් එක වත්තකින් ගම්මිරිස් කඩනවා කඩපු කිලෝ ප්‍රමාණය තියෙන්නේ ඒක තමයි ලියා ගන්න නැතුව අපිට මේ ගණන් වල දත්ත කියලා සටහනක දක්වන්න මේක නැතුව මේ කොටස කියලා දෙන්න බෑ ඒ නිසා මේ ප්‍රශ්නේ මුලින්ම ලියලා ඒ ගාන හදලිමු ඊට පස්සේ ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ අනිවාර්යෙන් ඉහත දත්ත වුන්ත පත්‍ර සටහනක දක්වන්න එදා ක්ලාස් එකේ හිටියා නම් මගේ පුතා බලන්න ඉන්න එපා මේක හදන්න පටන් ගන්න එදා හිටියේ නැත්නම් ඔයා මුකුත් කරන්න එපා බලාගෙන ඉන්න එදා හිටියා නම් පටන් ගන්න පන්සිලෝස් ඉන්න ඉන්න කවුද හන්සිලෝස් දන්නවනේ ඔයාලා එක දන්නවනේ ළමයා හන්සිලෝස් ඉන්න ඉන්න අර පූසෙකුත් අතේ තියාගෙන ඉන්නේ හැමදාම ඉන්නකොට ඉන්න කියන්නේ කරදරෙන් පොඩ්ඩක් හදන්න පටන් ගන්න එදා ක්ලාස් එකේ ඉඳන් පටන් ගන්න හිටියේ නෑ කියලා හිතලා අපි හදමු මේකේ ඕන 12 13 14 12 20 30 40 4යි පල්ලට රූල් 8ක් විතර ගත්තා නම් ඇති පුතේ මේක. මෙහෙම ගන්න. හදලි වල දාන්න මැසේජ් එකක් හරි කියලා. අපි තාම ගොලිබල් වගේ හැමිට වැඩ. අපේ වැඩ හැමිට. ආ ෆෝන් එක නෑ කියලා මෙතන ඉන්නයි මැසේජ් එකක් දාන්න. ඇත්ත තමයි. මෙතන පුතේ මේ එකෙන් පටන් ගන්න ඒවා තියෙන නිසා එක දාමු. 12ට වඩා අඩු ඒවා නෑනේ. ඊට පස්සේ 20 ගණන් තියෙනවා 30 ගණන් තියෙනවා 40 ගණන් තියෙනවා ඔච්චරයි නේද තියෙන්නේ එකෙන් පටන් ගන්න කා ගන්න හරි අර ඒක හරි 20 ර අඩුවේ මොනක් තියෙන කියන්නේ මං නම් පිළි වලට දුන්නා 12යි 14යි මේක කමාවක් දානවද කමාවක් දාන්නේ නැහැ කමාවක් දාන්නේ නැහැ කමාවක් දාන්නේ නැහැ හරි හා 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 සර් ඉවරෝ කියලා මැසේජ් එකක් දාලා අනේ මං ඉවරයි නේ හා මං ඉවරයි කියලා මැසේජ් එකක් දාලා විසි ගණන් තියෙන්නේ 22 ආයපති 5 30 ගණන් කියන්නේ 30 විතරයි 40 ගණන් 1යි 7යි ඊට පස්සේ මෙතන ලියන්න ඕන සමා වෙන්න රත්තරනේ වර්ධ මගේ අතේ කියලා ලිව්ව ඇතනේ හරි මම ලියමු හතනේ hina වෙන්න හරි නේද හරි සර් මම පන්සි ලූස් නෙවෙයි කියලා මැසේජ් එකක් දාලා හරි 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 ඒ ඇවිල්ලා මේ මේක ලියන්න ඕන එකක් තියෙනවා තාම මෙතන ඉබ්බා ඉබ්බා ලියන්න ඕන ඉබ්බා නෙවෙයි යතුර යතුර ලියන්න ඕන ඒක ඇවිල්ලා දැන් විහං ගහගන්නකෝ දැන් මේකේ මේ 1 2 තිබ්බට 12 කියලා දන්නේ ඔයානේ මේක දැන් වෙන කවුරු බැලුවොත් දන්නේ නැහැනේ මැඩම් දන්නේ නැහැනේ මැඩම් දැනගන්න ලියන්න ඕන කවුරු දැනගන්නද මැඩම්ට දැනගන්න ලියනවා මෙහෙම ලියනවා මෙන්න මේ දැන් මෙතන එකක් ගන්න දෙක ගහලා ඇලිරක් ගහලා දෙක ලියන්න. දැන් මේ දෙකයි දෙකයි තියෙන්නේ මොකද්ද? ආ මේක මෙහෙම ලියනවා. යනු 22 වේ. එතකොට අනිත් එක බලා ගන්න ඕන කොහමද? 25 ලියන්න පුළුවෝ? මේ ඕන එකක් ලියන්න පුළුවන් වාට. දැන් 1යි 2යි ලිව්වොත් මොකද්ද? 12 වේ. මේකේ ඉලක්කම් ටික කියවන විදිය මං කිව්වා. එතකොට 4යි 1යි කියන්නේ 41. 4යි 7යි කියන්නේ 47. ඒක එකක් ලියලා දෙනු. නෑ එක වාක්‍යය ලියන්නේ වගුවටම එකයි ලියන්නේ ඔව් එකයි බඩ අතට තුනක් දෙනවනේ කඩේ
දෙනවා දෙනවා තුනක් දෙනවා එකයි බඩේ අතුරු තුනක් දෙනවනේ ඇයි අපි නැති කර ගන්නවා කියලා දන්නවා මේක හරිනම් මට મેસેජ් එකක් දාන්න හරි කියලා පුතේ රෝමි ලකන් එක මෙතනින් තමයි අද කොටසට යන්නේ අපි මේක ඉගෙන ගන්න තමයි ඉස්සරහට යන්නේ මේක දැන් නැතුව යන්න බෑ වට හා හා දාන්න ඔයාලා හරි මේක මේ ටික ඔක්කොම හරියටම හරි එකක්වත් වැරදි නෑනේ ආ මේ ෆෝන් එකක් සරින් ගන්න ඉන්න අය හරි ඈ පව් එහෙම කියන්නේ පා නැද්ද මේ මෙතන ඉන්න අය කියන ඔයගොල්ලෝ පව් ඕලු හොඳ වෙලාවට එයාලා කියන්නේ ඔයාලට ඇහෙන්නේ නැහැ වැඩි ඇහෙන්නේ නැහැ නේ ලාවට ඇහෙන්නේ ලාවට ඇහෙනවා ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඉන්නකොට මෙතන පාරේ වාහන යනවා ඇහෙනවද ඔයාලට අපේ ගෙදර බල්ලෝ කෑ ගන්නව ඇහෙනවද ඇහෙනවද එහෙනම් දැමුත් අවිල බල්ලෝ කෑ ගන්නවගේ ඇහෙන්නේ නැති නෑ නෑ විහංගි විහිළුවක් කරේ මේකට හරියක් දාගන්න බාවට ඇහෙනවා දැන් මෙහෙමනේ පුතේ මම කතා කරන එක මෙතනින් බලලා මයික් එකට ඇහෙනවා නා ඔයගොල්ලෝ කතා කරන එකත් මෙතෙන්ට ඇහෙනවා නා යන්න ඕන ආයෙත් මේක ඇවිල්ලා දැන් මාව ඔයාව කියලා හොයාගන්න පුළුවන් මයික් එකට එහෙම අඳුරන්නේ නැහැ නේ නෑ රෝමි ලකන් දෙක මේක රෝමි ලකන් දෙක දාගන්න අපේ සූර පප්පගේ අංකය ඈ අවම අගය දෙකේ පන්ති ප්‍රශ්න වගේක් තමයි තියෙන්නේ දරුව කමන්නේ නැහැ ඉතින් ලියාගන්න අවම අගය ලියන්න ඔයගොල්ලෝ උඩ හදපු අගුවේ තියෙන ඉලක්කම් වලින් අඩු මේක උත්තරේට ලියන්න ඕන ඊට කලින් ප්‍රශ්නේ ලියාගන්න මේකේ අමාරු වැඩේ තමයි බම් ප්‍රශ්නේ ලියාගන්න එක මට උත්තරේ එවන්න දන්නවනම් උඩ ලියපු ඉලක්කම් වලින් අඩුම එක්කන චූටිම එක්කන පොඩිම එක්කන පෙරපාසනන්නේ මොන්ටිසෝරියන් එක්කන කවුරුත් එවල නැහැ තාම උඩ තියෙන ඉලක්කම් වලින් පොඩි මේක එවන්න ඕන පුතේ මේ මේ ටිකෙන් බැලුවා නම් ඔයාලට හොයාගත්ත කි. හැබැයි ඒකෙන් බැලුවා එක හැම වෙන්නේ නැහැ වෙන වෙනම තියෙනවා කියලා. මෙයාලෙන් පොඩි මේක කවුද? 12. හරි ලේසි. එක උදාහරණයක් යෝන්. හරිම ලේසි. ආ මගේ 12යි. ඒකනේ කිව්වේ තරුෂි මේක ලේසි පාඩමක් කියලා. ඕ ලේසි එක. දැන් මේ රෝමිලාකන් 3 වෙනි කොටස. සිංගල් උච්චාරණේ අප්සෙට් නේ. 3 වෙනි කොටස. හොඳටම අප්සෙට්. 3 වෙනි කොටස. මෙන්න බලන්න අමාරු ප්‍රශ්නයක් දෙනවා අමාරුවෙන් ලියාගන්න වැඩිම අගය ලියන්න අමාරුනේ වැඩිම අගය ලියන්න මේ උත්තරෙත් මට ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියලා එවන්න ඕනේ ආන් එවලා එච්චරෙක් මන්ට එවුවානේ මේක ඇතුලේ ඉන්නවා තරුෂිකා අනේ මම ඉන්නවා ඉන්නවා ඇතුලේ මේ හැරි මැසොටියක් ඉන්න එළවණ ගම් පොඩ්ඩක් ඉන්න හරි मेचर प्रश्न पराट रोमिला හතර වෙනි කොටස කියලා දාගන්න මෙන්න ප්‍රශ්නය හරි ලේසි පරාසය කීයද ලියා ගන්නකෝ ප්‍රශ්නේ ලියා ගන්නකෝ අපි උත්තරේ පස්සේ හොයගමු පරාසය කීයද හරි හරි ඔක ලියා ගන්න පැටියව පරාසය කීයද ප්‍රශ්නේ ලියා ගන්නකෝ ඉස්සෙල්ලා අපි ඒක පස්සේ බලමු මොකක් හරි එක පරාසය කීයද හරි දැන් මේකේ පරාසය අපි හොයාගන්න ඕනේ හොයාගන්න උත්තරය එවලා තියෙනවා කට්ටිය බොහොම හොඳයි අර දීපු සූත්‍රේ පොඩ්ඩක් බලන්න පුතේ රතු පැයට කොටුවකින් මොකක්ද එකක් අස්සේ දීපු එක පොඩි දෙයක් නේ තියෙන්නේ ඇති දෙයක් නෑනේ මේ මෙතන ඉන්න අය අනේ මන්ද බබාලා වගේ තාම මේක පුතේ අපි ඕන්නේ වැඩි මාගයෙන් අඩු කරන්න ඕන අඩු මාගය වැඩි මාගයේ 47යි අඩු මාගයේ කීයද 12යි ආ මට උත්තරේ වල තියෙනවා 7න් 2ක් 5යි 4න් 1ක් 3යි ළමයි 35ක් ආවනම් મેસેජ් එකක් ඔයාලෙන් හම්බු අනිවාර්යෙන් ඔක්කොටම හරි දාන්න මේ තරම් දුර නෑවිත් කලින් කියන්නට තිබුණා හා हदागर मे मुकदमे अमार मे बना
මේ වචනය මතක තියාගෙන යන එක විභාගෙට. දැන් අමාරුම එක මොකද්ද? පරාසය කියන්නේ ලොකු එකකින් පොඩි එකට අඩු කරන්න ඕන කියලා මතක තියාගෙන යන එක. දැන් මෙතන අඩු කරගන්න එක අපිට මේ අඩු කරන්න ඒවා හැදුවේ 4 5 දාන්න. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ දන්න දෙයකට අලුතෙන් නමක් දාලා. දන්න දෙයකට අලුතෙන් නමක් දාලා. ඇයි දන්නේ නැහැ ඔක හැදුවේ. නමුත් හදන්නේ මෙහෙම. හරි හරියට දාගන්න. ඔන්ලයින් හරි දාන්න බැරි නිසා හරියට දාගන්න ඈ. ඔන්නයි බස් එකෙන් කවුරු කෙනෙක් එන්න ඕන. ඒ බස් එක කොහෙද යන්නේ කියන්නේ? අර හෙටද යන්නේ? මෙහෙට ආ එහෙනම් ගියපද. හොඳයි. අපි ඊළඟට යමු. මේ බලන්න මේ බලන්න. මේ බලන්න. ඔන්ලයින් ඉන්න අය පොඩ්ඩක් මේ වෙලා යනවා ඈ. මෙතන ඉන්න අය බලා ගන්නත් එපා. हरी हरी फोन नहीं बला है बला नहीं पड़ी हे तपर देखा अभी मेकट तव एक उदाहरण खदनो एका खदनो अंक देख कि प्रधान प्रश्न अंक देख एक भाई कखो एक भी कह दाने वागे नाम नमक मैं आगे नमक वाला दान या जालवेद हाँ मैं दाने अंक देख दिराश ओके पाड़ी पिटू पिया तीन पिटू पाड़े पिटू मेटीरियन एक विशी देख वाह हम लिया हर पास अभी कथा कर लिया पाड़ मेद इन कमे लिया मैं पाड़ मेद इन दिन दिन इन इन की पाड़ी सामने पाड़ मुड़ी अलग बेर एक विशी देख एट पशुपति एक विशी हत एक सैक एक सीतीस एक एक सीतीस पहा तरह जान नहीं हरी पालिया ना एक सीतीस नवय एक हाथीस हतर एक पना सट अति मैं इलाखंड को होम लिया अन्न होम लिया अन्न रोम इलाखंड एक किलो दान पाड़ इवरवे हतली पिटे मुखदे पाड़ गुड़ा दिगा पोड पिल पाड़ गुड़ा दिगा पोड पिल आर पाड़ के लंगे मे पिप तीन दिख गुट से तीन दिख इक तीन ओ एक विराश पाड़ के पाड़ दिगा අපි හදමු රෝම ඉලක්කම් එක ඕන්න නැ මේවත බලන්න පොතත් ඕන්න නැ අයින් කරන්න රෝම ඉලක්කම් එක වොන්ත පත්‍ර සටහන අඳින්න දැක්කම මම ප්‍රශ්නයට අග ගාලා ලියුවා මෙයාව ලියා ගන්න පුතේ ලස්සනයි නේ වොන්ත පත්‍ර සටහන අඳින්න පත් පුතා ඔහම ලියා ගන්න ඔහම ලියා प्रश्न हर की
ඔන්ලයින් ඉන්න අය ඔයාලා ඔන්ලයින් ඉන්නකොට ඉක්මනට ගණන් හදනවා. ඉක්මනට ගණන් හදනවද දන්නේ නැහැ මැසේජ් එක නම් ඉක්මනට දානවා. හරි කියලා. අර හරි කියලා මැසේජ් දැම්ම දාලා. හදලා ඉවරද මන්ද? මේක ලියාගත්තද තව? ඔයන් අහන්න. ඕනේ. මේ කොටස විතරක් මකනවා මං ඉලක්කම් ටික තියලා. මේකේ තියෙන පොඩි චාට් එකක් ගන්න මේ. මේකේ වගුවක් ඕනේ නැහැ. නිකන් මෙහෙම ගන්න. පල්ලට ගන්න රෝල් 20 ගණන් තියෙනවා, 30 ගණන් තියෙනවා, 40 ගණන්, 50 ගණන්. රෝල් 8ක් විතර ගත්තා නම් දෙකෙන් එකක් ඇර එකක් දාන්න ඉලක්කම්. මේකේ දානකොට මෙතන ලියන්න ඕන වොන්ත ය කියලා ලිව්වත් කමන්නේ නැහැ. වොන්තය මේ පැත්ත මොනවද? ඒ පැත්ත පත්‍ර හදන්නේ මට කලින් හදනවා. විලාස හරි ඉවරයි. මෙතෙන්ද දානකොට ඉලක්කම් කීයක් දාන්නවද? මේක බලන්න කලින් පාඩම දාන්නවද? මෙතන අඩුම ගාන මම පෙළියට දීලා තියෙනවා අවුලක් නැහැ. මේකේ පත්‍ර වලට දාන්න පුළුවන් එක ස්ථානයේ ඉලක්කම විතරයි. එක ස්ථානයක නා විතරයි දාන්නේ පත්‍ර වලට. එහෙනම් මෙතෙන්ද 12ම දාන්න වෙනවා. මෙතෙන්ද 2 දානවා තව 127ක් තියෙනවනේ. 7 ටිකක් ඈතින් දාන්න. पड़ापन 122 127 हम लिया ना है लिया ना तो क्लियर ना वाट क्या माल लिया ना तो क्लियर हम कल मेरे के माखनो ऐ दानना मैं आई मैं पार्ट में देंग दानना है ने हिंसा याला तक वैध करने वेग है 132 के देखा दान है हरी लेसी 132 के 132 के 132 पाम हैं दाना पा नावियात में हैं दान हादली वर ඔහොම දා ගන්නකෝ මේක ඉතින් පාඩමේ මුල හිටියේ නෑනේ මගේ පුතේ එහෙනම් ඔයාලට එක බෑ වගේ ඉතින් ඒක ලේසි 140 තියෙනවනේ කීය තියෙනවද 4 තව 150 තියෙනවනේ 8 මේව තියෙන්නේ මේක හරියද කියලා බලා ගන්න පුළුවන් විදියක් තියෙනවා මේක ඉලක්කම් ටික ගණන් කරමු 1 2 3 4 5 6 7 8 මේක ගණන් ගන්න 1 2 3 4 5 6 7 8 ඒ ගණන් තියෙනවා ඒ ගණන් හරි යතුරු ලියන්න ඕන යතුරු කියලා ඉස්සරහන් ලියන්න මේ පාඩමේ හැටියට යතුරුක් ලියන්න ඕනේ මොකද්ද යතුරු කියන්නේ එතන බද මේ වගුව කියවන්න අපි දන්නවා මෙතන 131 තියෙන්නේ කියලා ඒ වුණාට බලන කෙනා දන්නේ නැහැ ඕනේ කියන්නේ මැඩම් දන්නේ නැහැ මැඩම් පවුනේ සර් මත බලනකොට සර් පවු දන්නේ නැහැ ඌ කියන්නේ මේ දන්නේ නැහැ හරි ඒ නිසා එයාට දැනගන්න ඕන එකක් ලිව්වේ කාට ඕනේ කවුද කියන්නේ ලියන්න මේකද ලියන්න ඕනේ මේම ලියන්න 15 8 යනු මේ දෙන්න පුත 15 8 යනු කීයද ඉලක්කම අත 158යි මෙතන ලියන්න 158යි ළමයි මට මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝ අතුරෙන් නම් හදපු ටික හරිනම් හරි කියලා ඉස්සෙල්ලා මෙන්න මේක අතුලේ ඉන්න අය පොඩ්ඩක් බලන්න මේ විදිහටම තියෙන්න ඕනේ අන්න දැක්කද එයාලා මැසේජ් දානවා ටොක ටොක ගාලා කියපු ගමන් දානවා ටක් ගාලා වැඩි වෙලා යන්නේ अरे बालना को मेसेज दाने मेसेज क्लास पास पाड़े हनो नापक मल्ली कथा कर रेट अभियान रोमिल देखट मेक मकान ना मेट मकान ओ कालीन प्रश्न मैं කලින් ටිකම අයන්නේ ඒක තමයි ඉතින් එහෙම බෑ ක්‍රොමි ලකන් දෙක අඩු මේක කියලා අහන්නේ නැතුව පුතේ සමහරක් කලවට මේක අහනවා මේ විදිහට මොකද්ද අවම අගය අහනවා අවම අගය වැඩි මේක අහන්නේ නැතුව මෙහෙම අහනවා මොකද්ද උපරිම අගය එහෙම ලියන්න පොතේ එන විදිය අවම අගය උපරිම අගය කියලා අහන්න පුළුවන් මට उत्तर देख मे वन दंडा पड़ी देखने पति मे उड़े इलाका पुंच मेके अड़ोम मे पाड़ मे हटी अट हेमय मेके हटी पड़ मेकना एक विसी देखाई लोक मेकना एक अटाई इला प्रश्न दंडे इला प्रश्न दंडे इला प्रश्न दंड इला प्रश्न दंड वांग इला प्रश्न उत्तर මන්ද ප්‍රශ්න දුන්නේ නැහැ ඊළඟ ප්‍රශ්නයක් නැහැ ඈ එහෙනම් හදුවේ නැද්ද මම අරහා හදලා උත්තරෙත් එවලා දැන් මට වයින්නවා ඊට පස්සේ නෑ නෑ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා තියෙනවා ඔව් ඔව් එච්චරක් මන්ට හදන්න එපා එමෙට හදන්න කලබලයක් නෑ ඇයි කොහෙ යන්නද කෝච්චි යනවා මේ පාරේ නැද්ද අන්තිමේට ලියන්න ඕන පුතේ පරාසය පරාසය කීයද
ප්‍රශ්න එළියෙන්න. පරාසය කීයද? ඔයගොල්ලන්ට අසාධාරණයි නේ මෙහෙට එළිය තියෙන ඔය ටෙලි නේ. ලයිට් ටික ඔක්කොම මෙහෙට ගහලා තියෙන. ඔයට දාන්න. පරාසය හොයන්න කාගෙන් කාවද අඩු කරන්න ඕනේ?